අපේ සිනමාවේ පුරෝගාමී කතා රචක B.A.W. ජයමාන්න 60 දශකයේදී ඔහුගේ සිනමාව ආරම්භ කරන්නේ ඒ වඩා මුලට වඩා වෙනස් ආකාරයකින්. මුලින් නාට්‍ය පාදක කරගෙන චිත්‍රපටය හදපු ඔහු ඊට පස්සේ නව කතාවක් පාදක කරගන්නවා. ඊට පස්සේ ඔහු භාවිත කරනවා ඉන්දියානු චිත්‍රපට අනුකරණය කරන්නට. කොහොම වුණත් ඔහු එකම එක අවස්ථාවක විතරක් සිංහල ජනකතාවක් භාවිත කරනවා ඔහුගේ චිත්‍රපටයක් සඳහා. ඒ කවට අන්දරේ. අන්දරේ කියන්නේ අපි දන්නවා හුදු විකටයක් නොවේ. පහු කලෙක විචාලත් මනෝරත්න මහා නාට්‍යවේදියාණන් මේ කතාව පාදක කරගෙන ඉතාම අපූරු ප්‍රහසනාත්මක විශිෂ්ට වේදිකා නාට්‍යයක් නිර්මාණය කළා. අන්දරේගේ සැබෑ තත්ත්වය කේන්ද්‍ර කරගෙන අන්දරේ ගමක දකුණු පළාතේ ගමක කොළු ගැටේ. හැබැයි ඔහු එන්නේ රජු හමුවන්නේ රජුට කරදර කරන ගිම්බෙක් හඬ අනුව විදින්නට. මේ අවස්ථාව කිසිසේත්ම ඔහු දක්ෂ පුද්ගලයෙක් බව අමතක කළ යුතු නෑ. හැබැයි ඔහු රජු හා සමග මිත්‍රවෙමින් රජුගේ විශ්වාසය දිනා කරමින් රජුට නිසිපාර පෙන්වන්නට තරම් සුදුසු දක්ෂ පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ නිසා අන්දරේ හුදු විකටයකට වඩා ලොකු ජීවන දර්ශනයක් ඔහු තුළ තිබුණා. කොමනක් B.A.W. ජයමාන්න මේ චිත්‍රපටයට පාදක කරගන්නා අන්දරේ කතාව අන්දරේගේ සුප්‍රකට කතන්දර පෙළ. ගමේ උපන්න අන්දරේ නුවරට ඇවිල්ලා ශ්‍රවීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුරුවන්ගේ කාලේ අපේ ඉතිහාසයේ වෙනස් කරන රජු සෙල්ලං නිරුදුගේ කාලේ ඇවිල්ලා රජ්ජුරුවන්ගේ නින්දට බාධා කරපු මැරියාව ගෙම්බව මරලා සද්ද විද්ද පළඟපතිර අඹකුමාර විදින්නාලාගේ කියලා උන්නැහෙලාගේ කියලා ගෞරව නමකුත් දිනාගෙනයි ජීවත් වෙන්නේ. කොහොම වුණත් මේ කතාවට බාධක වෙන්නේ අන්දරෙත් ඔහුගේ භාර්යාවත් එක්ක තමන්ගේ පුතත් එක්ක ජීවත් වෙච්ච කාලයේ සිදුවුවා කියන රස කතන්දර. කුරක්කම් පිට්ටු චිත්තයම්මැල් රජවාසල ගැනීම අන්දරේ සීනිකෑම අධිකාරම්භිසෝට ගොරකමුල් නැවීම රාජදේවියටත් බීරී තමන්ගේ භාර්යාවත් බීරී කියලා හිතාගෙන දෙන්නම උස්සනින් කතා කිරීම හරකුන්ට පණිවිඩ කියන එක මෙන්න මේ වගේ ජනකතා මේ සුපර්කට අන්දරේ පිළිබඳ කතන්දර තමයි මේ චිත්‍රපටයට ඇතුළත් වුණේ. චිත්‍රපටය අවසාන වෙන්නේ අන්දරේ අවසානයේ පළු ගහක් යට මේ යාමෙන්. චිත්‍රපටයට අමතරව ආව පට්ටිය බණ්ඩාර කියන චරිතය මේක රාජ නරේන්ද්‍ර සිංහ රජුට විරුද්ධව කැරලිගසු තරු චරිතයක්. මේ චරිතය චිත්‍රපටයට අතිරේක චරිතයක් හැටියට ගොඩනැගුවා. මේ චිත්‍රපටය ගැන ජයවිලාල් විලේගොඩ අපේ සිනමා විචාරකයාණන් මෙන්න මෙහෙම කියලා තියෙනවා. කවටාන්දරේ චිත්‍රපටයේ මූලික වරද එය මීට ඉහත සිනමාවට නැගුණු මිනර්වා නාට්‍ය මෙන් චිත්‍රපට ගත කරන ලද වේදිකා නාට්‍යක ස්වරූපයක් සිදීමයි. මේ චිත්‍රපටයෙන් කෙරෙන්නේ නාට්‍යක එක් එක් ජවනිකා එන්නාක් මෙන් අන්දරේ පිළිබඳ විවිධ සිදුවීම් එකින් එක තිරයට ගැනීමයි. ඒවා මනාව ගොනු කර ගැනීමක් දක්නට නැත. එහි ප්‍රධානතම වරදකරුවා අධ්‍යක්ෂකවරයායි. පට්ටිය බණ්ඩාර සිද්ධිය මීට එක්කිරීමෙන් සිදු වී ඇත්තේ කතාව අවුල් වීමත් චිත්‍රපටය දික්වීමත් පමණි. ප්‍රධාන කතාවට මුකුත් හෝ අතිරේක විකාරයක් ඇඳීමේ ආවේ සිරිද ජයමාන නිෂ්පාදකවලින් තුරන් වන්නේද පට්ටිය බණ්ඩාර හා ඔහුගේ මොහොට්ටාල පිරිස දක්වා ඇත්තේද කැරලිකරුවන්ට වඩා ඔල්මාදකාරයන් හැටියට. මේ ගැන ආරම්භයේදීත් මෙන්න මෙහෙමයි කියන්නේ. සද්ද විද්ද පළඟපතිර අඹකුමාර උන්නැහැලාගේ අන්දරේ සිංහල ජනප්‍රවාදයේ සිටියේය. එඩ්වර්ඩ් වික්ටර් ජයමාන සිංහල සිනමාවේ සිටි චිත්‍රපටයකට මේ තරම් අපූරු කතාවක් තිබේදී අපේ නිෂ්පාදකවරුන් ඉන්දීය කතා කොපි කරන්නේ ඇයිදැයි එඩීටම මවන ලද එඩි ජයමානටම මවන ලද මෙමිනි චරිතයක් වෙද්දී මේ නළුවා සදාකාලික මනප්පෝකු කරන්නේ මන්දැයි සිංහල චිත්‍රපටය ඇතිබූදා සිටම මම සිතුවෙමි. සිංහල සිනමාව ආරම්භ 12 වසකට පසු කවට අන්දරේගෙන් සිංහල සිනමාවට ඒ චිත්‍රපටයත් එඩි ජයමාන්නට ඒ චරිතයත් ලැබී ඇත. මෙහෙමයි ජයවිලාල් විලේගොඩ කිව්වේ. අන්දරේගෙන් උසස් චිත්‍රපටයක් නෙපදවීමට තිබූ අවස්ථාවෙන් ජයමාන්න සිනමාට නිෂ්පාදනයෙන් ප්‍රයෝජනයක් ගෙන නැත. එහෙත් සිංහල සිනමාව දැන් වැටි ඇති ප්‍රපාතයත් ජයමාන නිෂ්පාදනවල පොදු වශයෙන් දක්නට ලැබුණු ග්‍රාම්‍ය භාවත් සලකා බලන කළ කවට අන්දරේ සාමාන්‍යයෙන් සතුටුදායක තත්ත්වයක් උසුලන බව කිව යුතුය. චිත්‍රපටය අගය කිරීමකුත් කරනවා. කොහොම වුණත් මේ චිත්‍රපටයේ හොඳම රඟපෑම කළේ එඩි ජයමාන. ඒ වගේම එඩි ජයමාන ඔහුගේ සිනමා දිවිදියේ ප්‍රධාන චරිතය නිරූපණය කරපු මුල්ම අවස්ථාවත් මේක. ඔහු සෙසු චිත්‍රපටවල කළේ දෙවැනි අවස්ථාව. ඔහු දොස්තර චිත්‍රපටය කරන්නට ඔහුට තිබුණ ප්‍රධාන අවස්ථාව වුණත් හර්බර්ට් එම්ස් නිරත්නේ චරිත චිත්‍රපටයේ ඉස්මතු වුණා.
දැන් මුල් අතාවට චරිතයෙන්ම චිත්‍රපටයෙන්ම ඔහුට මේ අවස්ථාව ලැබුණා කවට අන්දරේ චිත්‍රපටයේ අන්දරේගේ චරිතය මුල් අතාවට රුක්මනී දේවිත් කවට චරිතයක් රඟපාන්නට උත්සාහ කරනු අපට මේ චිත්‍රපටය පෙන්වනවා මේ චිත්‍රපටයේ සංගීත නිර්මාණය කරේ බී.එස්. පෙරේරා එය ඔහුගේ අවසාන සංගීත නිර්මාණය අපේ මුල් සිනමා සංගීතය හදාරද්දී අපිට හම්බවන විශිෂ්ට සංගීතවේදියා බී.එස්. පෙරේරා ගේ මේ කවට අන්දරේ චිත්‍රපටයට හැදුව ගීත අතරින් ජනප්‍රිය වුණේ නම් එක ගීතයක් පමණයි මේ චිත්‍රපටය ගැන විල් ජයවිලාල් විරේකොඩ 1960 ජූනි 8 වෙනිදා කිව්වේ මෙන්න මෙහෙම අන්දරේ මිය ගොස් සියවස් ගණන් ගත වී ඇතද ඔහුගේ විහිළු තවමත් අප අතර ජීවත් වන නිසා අන්දරේ මැරුණේ නෑයි අපි කියමු මේ චිත්‍රපටය බලා අන්දරේ මැරුණේ නෑයි එක එල්ලේම කිව නොහැක නමුදු අන්දරේ මරලා නෑයි කියමෙන් හිත හදාගත හැකිය කවට අන්දරේ නිෂ්පාදනය අධ්‍යක්ෂණය කතා පිටපත බී.ඒ.ඩබ්ලිව් ජයමාන්න දෙබස් ශ්‍රී බෙන්ජමින් ප්‍රනාන්දු කැමරා අධ්‍යක්ෂණය එම්.ඩි. සුමනසේකර සංස්කරණය එස්. රාමනාදන්ගෙන් සංගීත අධ්‍යක්ෂණය බී.එස්. පෙරේරාගෙන් චිත්‍රපටයට ගීත 10ක් ඇතුළත් වුණා ඒ වගේම කවි 19ක් ඇතුළත් වුණා චිත්‍රපටය ගීත රචනා කළේ සරත් විමලවීර විසින් මේ චිත්‍රපටයට ඇතුළත් වුණා රැලි තරංගනගේ රුද්රාණි ලියනගේ චන්ද්‍රා සිල්වා ඉන්දිකා ඉද්දමල්ගොඩ සරෝජිනි සමරසිංහ මොරින් නොනිස් ඔරිල් වර්ණකුලසූරිය ගායනා කරන ලද ගීතයක් එලට අපේ උයනේ මල් චන්ද්‍රා සිල්වා රුද්රාණි ලියනගේ මොරින් නොනිස් ඉන්දිකා ඉද්දමල්ගොඩ ඔරිල් වර්ණකුලසූරියගේ තවත් ගීතයක් රත්තරන් පුතේ ගීතය රුක්මනී දේවි ගායනා කළා ඒ වගේම ප්‍රේම පූජාසනය කියන ගීතයත් රුක්මනී දේවි විසින් ගායනා කළා සිඩ්නේ ආටිගලත් ධර්මශ්‍රී රණතුංගත් සී.ටී. ෆර්නාන්දොත් සිසිර ප්‍රේසේනත් ගායනා කළා හොඳයි කාලේ අපට කියන ගීතය සී.ටී. ෆර්නාන්දොත් සිසිර ප්‍රේසේනත් ගායනා කළා මధుර රසයෙන් කියන ගීතය පින පව නිසාය කියන ගීතය ගායනා කළේ රුක්මනී දේවි ඒ වගේම ඉන්දිකා ඉද්දමල්ගොඩ ඇඩ්ලින් මාරසිංහ රූපා දඩගමුව ලීලා ජයමාන ගායනා කළා බිමට අතුපාත් වෙමින කියන ගීතය ධර්මශ්‍රී රණතුංග ගායනා කළා මధుර රසයෙන් සෑදී සිටි ප්‍රනාන්දු සහ සිසිර පියසේන ඊට එකතු වුණා. නාරායම්පිට ඒවකට පැවති සිලෝන් ස්ටුඩියෝස් ආයතනයේදී තමයි මේ ගීතේ සියල්ල පටිගත කළේ චිත්‍රපටය රූපගත කළේ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණය ලෙස කටයුතු කළේ බෙන්ජමින් ප්‍රනාන්දු ශබ්ද පරිපාලනය කරේ ආර්.ඒ.ඩබ්ලිව් පෙරේරා. මේ චිත්‍රපටයේ එඩි ජයමාන්න අන්දරේ ලෙස රඟපෑවා රුක්මනී දේවි අන්දරේගේ බිරිඳ ලෙස රඟපෑවා බේබි නිමල් අන්දරේ ජුවලගේ දරුවා ලෙස රඟපෑවා. ධර්මාශ්‍ර රණතුංග නරේන්ද්‍ර සිංහ රජු ලෙසත් විනෝදා රසාංජලි එම දේවියලෙ සත්රඟ පෑවා මේ විනෝදා රසාංජලි කියා හඳුන්වා දුන්නේ අපේ සම්මානනීය රූපණවේදියකු වෙච්ච රූබිද මෙල් ඔරිල් වර්ණකුලසූරිය රාජ කුමරිය ලෙසත් ගාමිණී රණසිංහ මහා අධිකාරම ලෙසත් සිසිර පියසේන මැදගම වාසල මුදලි ලෙසත් ජෝ ජයමාන්න පට්ටිය බණ්ඩාර ලෙසත් සිරිල් කොඩි බැද්දේවල ලෙසත් ඊ.ඒ.පී. හේරත් ගලගම මොහොට්ටාල් ලෙසත් PDA රජනෝල් රන්නකතා මුහන්දරම් ලෙසත් N.W. සෝම්පාල නානාකාර මොහොට්ටාල ලෙසත් බඳුලශ්‍රී ගුණවර්ධන ඌවේ දිසාව ලෙසත් ෆ්‍රෙඩි ඩැනියල් හේම නාත හෙවත් යුව ඇමති ලෙසත් රඟපෑවා නන්ද කුමාර් දුනවිල නිලමේ ලෙස ප්‍රේමා ජාතිරකය මාර්යාව ලෙස රේමන් පීරිස් කැන්දවල දිසාව ලෙස ග්‍රේෂන් ජයමාන්න මැනිකාල ලෙස එඩ්මන් ලියනගේ ටිකරි බණ්ඩාර ලෙසත් ඩෙරෙක් සිල්ලා මදින්නා ලෙසත් එඩ්මන් පෙරේරා කැකිරිගම කවියා ලෙසත් ඩබ්ලිව් අත්තනායක යෝධයා ලෙසත් ජසපින් කුරේරා අන්දරේගේ මව ලෙසත් මේබල් රතුගම අන්දරේගේ අත්තම්මා ලෙසත් රුද්රාණී ලියනගේ ඩිංගිරි මවත් රඟපෑවා මේබල් රතුගම අන්දරේ අත්තම්මා ලෙස රඟපෑවා රුද්රාණී ලියනගේ ඩිංගිරි ලෙස රඟපෑවා ආර්දිසානායක අතපත්තුරාල ලෙස රඟපෑවා ලාල් ඉදිරිසිංහ වෙලගෙදර නිලමේ ලෙසත් SJF පෙරේරා කිරිවවුලේරාල ලෙසත් ස්ටන්ලි විජයවර්ධන මයිල් ලෑව ලෙසත් රඟපෑවා මොරිස් මොරින් නොනිස් සරෝජනි අනුලා කොරයා ඉන්ද්‍රාණි ජයවර්ධන ජනට් ඇඩ්ලින් රූපා දඩගම ඉන්දිකා ලීලා ජයමාන සුසාන් ජයවර්ධන ඩී.ආර්. කොළොන්නේ සනී සූපසේන ජයසූරිය ඩි හෙන්රිකස් ලක්ෂ්මන් සරන් පීරිස් ජෝර්ජ් ලියනගේ එම්.සී.ටී. පෙරේරා එල්.වි. ධර්මදාස් ලුවි වීරසූරිය පී.ඩි. වීරසූරිය ආර්. එල්ජින් බී.ඩබ්ලිව්. කිරිබණ්ඩා රංජිත් බොතේජු ජේ.ඩි. සාදරි සප්පුහාමි සෙබස්තියන් ක්‍රෝස් අන්දරේ වගේමයි නල් ඇස්තු අන්දරේ හිරංග පෑවා මරදානේ එල්ෆින්ස්ටන් ඇතුළු සිනමා හල්වල තමයි මේ කවට අන්දරේ චිත්‍රපටය තිරගත වුණේ කෙසේ වෙතත් බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න සිනමා වේදියානන් ඔහු තෝරාගත්තු එකම ජනකතාව මේ චිත්‍රපටය ඒ වගේම ඔහුගේ සිනමාවේ අවරෝහණ කලාව මේ වන විට ආරම්භ වී තිබුණා.